බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කාය චිත්ත ධම්ම වේදනා කියන මේ සතර සටිපට්ඨාන ධර්මයන් නිරේතුරුව මෙනෙහි කරමින් ජීවත් වෙන්න කියලා. ඒතර කායානුපස්සනාවට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කයේ අනිත්‍යභාවය නුවණින් දකින්න කියලා. ඒතර මේ කයේ අනිත්‍යභාවය නුවණින් දකින්නයි කියන කාරණේ බුදුරජාණන් වහන්සේ කායානුපස්සනාවට අදාළව කාරණා කීපයකින් අපිට දේශනා කරනවා. මේ කය ආයතන හයක් හැටියට දකින්න. මේ කය සතර මහා ධාතුවක් හැටියට දකින්න. මේ කය නිරේතුරු ඉරියව් පවත්වන කයක් හැටියට දකින්න. මේ කය නිරේතුරු දෙතිස් කුණුපයක් හැටියට දකින්න. මේ කය නිරේතුරු මරණානුස්සතිය තුල ඉඳගෙන දකින්න කියලා. ඒ නිසා නිරේතුරුම මේ රූපේ අනිත්‍ය සංඥාවට ලක් කරමින් ජීවත් වෙන්න. ඒක ඉරමිනිය ගොතාගෙන වාඩි වෙන්න අවශ්‍ය නැහැ. තමන්ගේ රූපයට හිත යොමු කළත් අධ්‍යාත්මික රූපය කියන්නේ තමන්ගේ රූපය බාහිර රූපයට හිත යොමු කළත් නිරේතුරුව මේ අධ්‍යාත්මික රූපේ බාහිර රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට දැන් මේ රූපය කියන කාරණේ කාටද අයිති? රූපයයිති මායයට. ඒ කුමක් නිසාද මායයටයිති? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුවම රූපේ අනිත්‍යභාවය දකිද්දී වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය මුලින් දකින්න කියලා. දැන් මේ රූපස්කන්ධයේ රූපේ අනිත්‍යභාවය දකිනකොට වර්තමාන රූපස්කන්ධය අතීත රූපස්කන්ධය අනාගත රූපස්කන්ධය කියලා මේ තුන් කාලයේම රූපේ අනිත්‍යභාවය දකින්න කියනවා. අතීත වර්තමාන අනාගත හැටියට මේ රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කියනවා. එතකොට දැන් මේ වර්තමාන මේ රූපස්කන්ධය කියන්නේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස. එතකොට මේ වර්තමාන රූපස්කන්ධයේ නිත්‍යද අනිත්‍යද? දැන් මෙතන මේ මම වැඩ ඉන්නවා. ඔබ හිතන්න මම මෙතන ඉද්දී මගේ ඇඟට එක පාට උණු වතුර කෝප්පයක් වැටුනොත් මොකද්ද වෙන්නේ? මේ මුළු ඇඟම දිය බුබුලු. එහෙනම් මේ වර්තමාන රූපය නිත්‍ය උදයක්ද අනිත්‍ය උදයක්ද? නිරතුරුව වෙනස් වෙනවා. එතකොට මේ වර්තමාන රූපේ නිරේතුරුව මේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියනවා. මේ මොහොතේ මේ ආකාරයෙන් අපි කොච්චර ලස්සනට කතා කරගෙන ධර්මයේ කතා කළත් මේ නිමේෂයේදී මොකක් වේද කියන්නේ අපි දන්නේ නැහැ. ඒසා වේගයෙන් මේ රූපය අනිත්‍යභාවයටපත් වෙනවා. මේ ගන්න හුස්මේදී ඊළඟ හුස්ම හිර වෙලා මම මෙතනම අපවත් වෙන්න පුළුවන්. ඒ නිසා නිරේතුරුව මේ රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා කියනවා. වර්තමාන රූපස්කන්ධය. ඒතර වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමාගේ රූපය වගේම අන්‍යයන්ගේ බාහිර රූපෙත් අනිත්‍යභාවය දකින්න කියනවා. දැන් මෙතන මිනිස්යා විතරක් නෙමෙයි. තිරිසන් සතෙක් දැක්කත්, මදුරුවෙක් දැක්කත්, පූසෙක් දැක්කත්, දෙවියෙක් සිහිපත් වුණත්, අමනුෂ්‍යෙක් සිහිපත් වුණත්, මුහුදේ ඉන්න මාළුවෙක් සිහිපත් වුණත් මොන රූපෙත් අනිත්‍යභාවය දකින්න කියනවා. ඒතර මේ රූපය කියන්නේ සත්වයා කියන කාරණේ නෙමෙයි. ගෙදර දොර වේවා, යාන වාහනේ වේවා මේ සෑම දෙයක්ම රූප. මේ සෑම රූපයක්ම බාහිර රූපයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. නමුත් නිරේතුරුවම එහෙම ජීවත් වෙද්දී මේ වර්තමාන රූපස්කන්ධයේ නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. අපිට තේරෙනවා මේ මොහොතේ මේ පවතිනා වූ රූපය නිරේතුරුව වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි කියන කාරණේ. එතකොට නිරේතුරුව මේ රූපයේ අනිත්‍යභාවය වර්තමාන රූපයේ අනිත්‍යභාවය දැක්කට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කියලා. එතකොට අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිද්දී බුදුරජාණන් වහන්සේ කියනවා අපි අම්මාගේ මව් කුසට යන්න කියලා. මොකද අපේ මේ රූපේ ආරම්භය කොතනද සකස් වුනේ? අම්මාගේ මව් කුසේ නේද? දැන් ඕනෑම මේ සත්වයේ මව් කුසකින් උපත ලබන ඕනෑම සත්වේ ඒ සත්වයාගේ බීජ අවස්ථාව සකස් කරගන්නේ අම්මාගේ මව් කුසේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අම්මාගේ මව් කුසේ ඇති වූ කල්ල රූපේට ඔබේ නුවණින් දකින්නේ තැන කියලා. එතන තමයි මේ රූපේ ආරම්භය. එතකොට එහෙනම් බලන්න මේ රූපේ ආරම්භය කියන්නේ කොතනද? අම්මාගේ පැලෝපිය නාලය තුල නැත්නම් ගර්භාෂය තුල ඇති වුණා වූ කලල රූපය කියන තැනයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ මේ මොහොතේ මේ රූපය කොච්චර සුන්දර කරත් කොච්චර ලස්සන කළත් ඔබ බලන්න අද සමාජයේ මේ රූපයට කොච්චර වටිනාකමක් දීලා තියෙනවද කියලා නේද? මේ රූපයට අන්දන්න, මේ රූපයට පවුඩර් දාන්න, මේ රූපයට සුවඳ විලවුන් දාන්න, මේ රූපය උදෙසා කොයි සානම් වියදමක්, කොයි සානම් කැපවීමක් මිනිස්සයා සිද්ධ කරනවද කියලා බලන්න. ඒ වෙනුවෙන් කොයිසා ව්‍යාපාරික අවස්ථාවන් ලෝකයේ තුල පහළ වෙලා තියෙනවද කියලා බලන්න. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රූපය අයිති ආහාරයටයි කියලා. කාටද මේ රූපය අයිති? මේ රූපයයි ආහාරයටයි කියලා. මොකද මේ රූපය ගොඩ නැගුණේ නෝනා ආහාරය මුල් කරගෙනමයි. ඒතර රූපය ආහාරය මුල් කරගෙන ගොඩ නැගුණා කියන්නේ කොහොමද? මේ කලල රූපය ඔබේ අම්මාගේ මව් කුසේ සකස් වුණ කලල රූපය ඇතුනේ කුමක් නිසාද? තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවකුත් අම්මා කෙනෙකුගේ ඩිම්බයකුත් එකතු වීම තුල. එහෙනම් බලන්න තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවක් ඇතුනේ කුමක් නිසාද? ආහාරය තුලින්. අම්මා කෙනෙක්ගේ ඩිම්බයක් ඇතුනේ කුමක් නිසාද? ආහාරය තුලින්. එනම් මේ ඔබේ රූපය මේ සෑම කෙනෙක්ගේම රූපය අයිති නොවන මෙන්න මේ ආහාරයටමයි. ආහාර
ආහාරයේ ඕජාව තුලිනුයි රූපේ බීජ අවස්ථාව අම්මාගේ මව කුසේ කල්ල රූපයක් හැටියට ඇති කර. එහෙනම් බලන්න අපි මේ සුන්දර කරන ලස්සන කරන මේ ලස්සන කරන්න බලාපොරොත්තු වෙන මේ රූපය කියන්නේ නෝනා පිළුණු වෙලා ආහාරයට අයිති දෙයක්මයි. තේරෙනවා. ඒ නිසා රූපය කෙරෙහි තෘෂ්ණාව සකස් වෙන මොහොතක් පාසා ඔබ දැස් දෙක පියාගෙන දකින්න තාත්තා කෙනෙකුගේ ශරීරයෙන් පිටවෙන සුක්රාණුවක තියෙනා වූ අපුල භාවයේ දුඟද භාවයේ පිළිකුල් භාවයේ ඔබ නුවණින් දකින්න. සුක්රාණුවක් කියන්නේ කොයිසම් පිළිකුල් අපුල දුඟද භාවයට ඇති දෙයක්ද? ඒ වගේම මසකට වරක් අම්මා කෙනෙක්ගේ ශරීරයෙන් පිටව යන මල ඩිම්බයක තියෙනා වූ පිළිකුල් භාවයේ දුඟද භාවයේ අපුල භාවයේ නුවණින් දකින්න. ඒ නුවණින් දකිද්දී නෝනා ඒ ඔබ දකින්නේ ඔබේ රූපයේ ස්වභාවයමයි. මොකද ඔබේ රූපයේ ගොඩ නැගුණේ ඔන්න ඔය ආහාරය තුලින්මයි. එහෙනම් බලන්න මේසා පිළිකුලට අයිති ආහාරයට අයිති දුගදට අයිති මේසා පිළිකුල් රූපයක් නොනා අපි ලස්සන කරන්න ලක්ෂ කීයක් වැය කරනවද නේද? ඒ වගේම බලන්න අපි දවසට කන්නාඩි මේසේ ඉස්සරහට ගිහිල්ලා මේ රූපය ලස්සන කී පාරක් බලනවද? නමුත් මේ රූපයේ අයිති අර පිළිකුල් සහගත දුගද සහගත අර සුක්රාණුවකටත් ඩිම්බයකටත් කියන ආහාරයෙන් හැදුනා වූ දෙයටමයි නෝන. ඒ නිසා නිරේතුරුව මෙතන ඉඳන් අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා ගන්න. අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරලා අරගෙන ඒ අම්මාගේ මව කුසේ කලල රූපයක් හැටියට මාසයක් දෙකක් තුනක් හතරක් අටක් නවයක් වැඩුණා වූ ඒ රූපේ නුවණින් දකින්න. ඒ කල්ල රූපය නিত্য වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? නිරේතුරුව වෙනස් වුණා. ඊට පස්සේ ලෝකෙට බිහි වෙලා ඔබ පුංචි කාලේ ඉඳන් ළමා කාලේ තරුණ කාලේ මේ දක්වා මේ පැමිණියා වූ රූපේ අනිත්‍යභාවය නුවණින් දකින්න. ඒ නුවණින් දකිද්දී ඔබ කුමක්ද දකින්නේ? කායානුපස්සනාවට අදාළව ධර්මතාවයන්. ගෞරවනීය ස්වාමීන් වහන්ස, කායානුපස්සනාවට අදාළව ධර්මතාවයන් දකිනායේ ඒ තුල ගැඹුරට යා යුතු ආකාරය පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ කොහොමද ස්වාමින් වහන්ස? ඉන් පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ අතීත රූපස්කන්ධය ඔබ දැක්කා වගේම ඉනුත් ඈත අතීතයේට රූපේ අනිත්‍යභාවය දකින්න කියලා. ඔබ අතීතේ පටිච්ච සමුප්පන්ව සක්‍රියා වෙලා ඉපදුන වෙලාවේ ඔබට අර තිබ්බා වූ දිව්‍ය ඡේදසින් දිව්‍ය ඕජසින් බබලන්නා වූ රූපය නিত্য වූ රූපයක්ද අනිත්‍ය වූ රූපයක්ද? අනිත්‍ය වූ රූපයක්. ඔබ සක්විති රජ වෙලා ඉපදුන වෙලාවේ අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය නিত্য වූ රූපකායක්ද අනිත්‍ය වූ රූපකායක්ද? අනිත්‍ය රූපකාය. ඔබ සතර අපායට වැටුන වෙලාවේ ඔබ තිරිසන් ලෝක, പ്രേත ලෝක, අසුර ලෝක, නිර්යන්ට වැටුන වෙලාවේ ඒ තිබ්බා වූ රූපයන් නিত্য වූ රූපයන්ද අනිත්‍ය වූ රූපයන්ද? එසා නිරේතුරුවම මේ රූපස්කන්ධයේ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා තියෙනවා. තේන්නාද? ඒ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිනවා වගේම අතීතයේ ඔබට මුණ ගැසුනා වූ බාහිර රූපයන්ගේ අනිත්‍යභාවය දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඔබ සක්විති රජ වෙලා ඉපදුන වෙලාවේ ඔබට ලැබුණ ඒ ස්ත්‍රී රත්නිය කියන රූපය නিত্য වුණාද අනිත්‍ය වුණාද? ඔබ සක්විති රජ වෙච්ච වෙලාවේ ඔබට ලැබුණු අර පුතුන් දහසගේ රූපයන් නিত্য වුණාද අනිත්‍ය වුණාද? ඔබ සක්විති රජ වෙච්ච වෙලාවේ ඔබට ලැබුණු අර එර්ධියෙන් යන අජානීය අස්වැය එර්ධියෙන් යන ඇතාගේ රූපය නিত্য වුණාද අනිත්‍ය වුණාද? ඒ වගේම ඔබ සක්‍රියා වෙලා ඉපදුන වෙලාවේ ඔබට ලැබුණු සුජම්පතියගේ රූපය නিত্য වුණාද අනිත්‍ය වුණාද? එනං ඒ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන කෙනා. මේ මොහොතේ වර්තමානයේ ඔබ අතීතයට හිත යොමු කරලා පුංචි කාලේ ඉඳන් ඔබට මේ ඇස් දෙකට, මේ කනට, මේ නාසයට, මේ දිවට, මේ ශරීරයට, මේ මනසට යම් රූපයක් අරමුණු වුණා නම් ඒ අරමුණු වෙච්ච සෑම රූපයකම අනිත්‍යභාවය නුවණින් දකින්න කෙනා. අපේ මේ ඇස් දෙකට මුලින්ම අරමුණේ අම්මා කියන රූපය, තාත්තා කියන රූපය, අම්මා කියන රූපය, තාත්තා කියන රූපය නিত্যද අනිත්‍යද? අනිත්‍යයි. අතීතයේ අපිට මුලින්ම අරමුණ වුණේ අර ළමා තොටිල්ල, ළමා සෙල්ලම් බඩු, කිරි බීපු කිරි බෝතලයේ, ළමා පාසල, මේ සෑම රූපයක්ම නিত্য වුණාද අනිත්‍ය වුණාද? අනිත්‍ය වුණා. මේ සෑම අධ්‍යාත්මික බාහිර මේ දෙයාකාරීම රූපයන්ගේ අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියන. දැන් එයා වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා, අතීත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දැක්කා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනාගත රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කියලා. එහෙනම් ඔබ මේ මොහොතේ පින් දහම් කරමින්, ගුණධර්ම වඩමින්, සිල් රකිමින් ප්‍රාර්ථනා කරනවා නම් මම අනාගතේ නැවත ශාස්ත්‍රීයක මිනිසෙක් වේවා කියලා ඒ අනාගත රූපස්කන්ධයේ නিত্য වේද අනිත්‍ය වේද? ඔබ මේ වෙලාවේ පින් කරමින් ප්‍රාර්ථනා කරනවා නම් මං ඊළඟ ජීවිතේ ශාස්ත්‍රීයක දෙවියෙක්, බ්‍රහ්මෙක් වේවා කියලා ඒ දිව්‍ය බ්‍රහ්ම ජීවිතයේ නিত্য වේද අනිත්‍ය වේද?
අන්න අනාගත රූපස්කන්ධයේ අනිත්‍ය භාවය දකිනවා. ඔබ අනාගතයේ ඔබේ දරුවා නිසා යම් බලාපොරොත්තුවක් මගේ දරුවා මට මේ විදිය දරුවෙක් ලැබේවා මේ විදිය දිව්‍ය ජීවිතයක් බ්‍රහ්ම ජීවිතයක් ලැබේවා මගේ අම්මා මෙවැනි සුගතියක ඉපදී සිටීවා කියලා රූපයන් කෙරෙහි ඔබ තෘෂ්ණාවක් ඇති කරගත්තොත් ඒ උපාදානීය නිත්‍ය වේද අනිත්‍ය වේද විනාශ වෙලා යනවා. එහෙනම් දැන් ඔබ අතීත රූපස්කන්ධයේ අනිත්‍ය භාවය දැක්ක වර්තමාන රූපස්කන්ධයේ අනිත්‍ය භාවය දැක්කා. ඒ දැකීම තුළ අනාගත රූපස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහරින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මොහොතේ මේ ලබා ගත්තා වූ රූපය අනිත්‍ය වෙනවා නම් අතීතේ සක්විති රජ කියන රූපයත් අනිත්‍ය වුණා නම් සක්‍රියා කියන රූපයත් අනිත්‍ය වුණා නම් සතර පායන්නේ ලැබපු රූපත් අනිත්‍ය වුණා නම් අනාගතේ ලබන්නා වූ රූපය අනිත්‍ය වූ දෙයක් හැටියටම දැකලා රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව සිඳින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ දේශනා කරනක මම දැන් ඔබතුමිය මගෙන් ඇහුවයි ස්වාමින්වහන්සේ මේ ඇසේ අනිත්‍යභාවය දකින්නේ කොහොමද කියන කාරණය. ඒතර බලන්න මේ වර්තමාන ඇසේ අනිත්‍යභාවය ඔබ දකිනකොට නිරේතුරුවම මේ ඇස මේ ආකාරයෙන් මම තියාගෙන හිටියත් මේ මොහොතේ මේ වාතයත් එක්ක මුසු වෙලා යම් ගුණ කෑල්ලක් මේ ඇසට ගියොත් ඇස මොකද්ද වෙන්නේ? එක පාට වෙනස් භාවයට පත් වෙනවා. ඒ නිසා මේ මොහොතේ මේ ආකාරයෙන් තියෙන ඇස මේ නිමේෂයේදී කොයි ආකාරයේ අනතුරකට ලක් වේද පත් වේද කියලා අපි කියන්න දන්නේ නැහැ. ඒ වගේ මේ වර්තමාන ඇසේ කබ ගලන ආකාරයේ, දියර ගලන ආකාරයේ, සුදේන ආකාරයේ මේක අන්ධ වෙන ආකාරය ඔබ නුවණින් දකිමින් ජීවත් වෙන. ඔබ දැස් දෙක පියාගෙන ඔබ මොහොතක් දකින්න සංසාරේ මං අන්ධ භාවයට පත් වෙලා කොච්චරනම් මේ ඇස් දෙක නිසා දුක් විඳින්නේ නැද්ද කියලා. සංසාරේ මේ ඇස් දෙක රෝගී භාවයට පත් වෙලා ඒ රෝගී භාවයන් නිසා මං කොයි සානම් මේ ඇස් දෙක දුකට පත් වෙන්නේ නැද්ද කියන කාරණේ. ඒ වගේම ඔබ නුවණින් දකින්න නිරේතුරුවම මේ මොහොතෙන් මම මේ ඇස් දෙකෙන් රූපයක් බලලා ඒ ඇස් දෙකෙන් බලන රූපය තුල කෙලෙස් සකස් කරගෙන ඒ කෙලෙස් ධර්මයන් නිසා නොනා අනාගතයේ ඔබ අන්ධභාවයට පත්වීමට අදාළ සංස්කාරයන් රැස් වෙන්න පුළුවන්. එහෙනම් මේ මොහොතේ ඔබේ මේ ඇස් දෙක අනාගතයේ ඔබ අන්ධෙක් බවට පත් කරනවා නම් මේ ඇස් දෙකට බැඳිලා වැඩක් තියෙනවද? මේ මොහොතේ අන්ධ මිනිස්සෙක් මේ ලෝකේ ජීවත් වෙනවා නම් ඒ අන්ධ මිනිස්සයා අන්ධ භාවයට පත්කලේ පටිච්ච සමුප්පන්න ඔහුගේ පෙනුණු ඇස් දෙකත් තුලින්මයි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ මොහොතේ අන්ධ භාවයට පත්වෙච්ච කෙනෙක්, බිහිරි භාවයට පත්වෙච්ච කෙනෙක්, ගොළු භාවයට පත්වෙච්ච කෙනෙක් මේ සමාජයේ ජීවත් වෙනවා නම් එයා අන්ධ භාවයට, ගොළු භාවයට, බිහිරි භාවයට පත්කලේ පටිච්ච සමුප්පන්න ඔයා ඉපදුන වෙලාවේ පෙනෙන ඇස් දෙකක් තුලින්මයි, ඇහෙන කන් දෙකක් තුලින්මයි, දැනෙන දිවක් තුලින්මයි. මේ ඇස උපයෝගී කරගෙන, මේ කන උපයෝගී කරගෙන, මේ දිව උපයෝගී කරගෙන කරගත්තා වූ අකුසල් නිසාමයි නෝනා එයා නැවත ජීවිතේක අන්ධභාවයට, එහෙම නැත්නම් බිහිරි භාවයට, නැත්නම් ගොළු භාවයට පත්වීමට අදාළ සංස්කර ගන්න. එහෙනම් ඔබ මේ මොහොතේ ওই ලස්සන කරන ඇස් දෙක තුල ඔබව අනාගතයේ අන්ධභාවයට පත් කිරීමට අවශ්‍ය ධර්මයන් සැඟවිලා තියෙනවා නම් ඔබ ওই ඇස් දෙකට ආදරය කළ වැඩක් තියෙනවද? නැහැ. මොකද ඔය ඇස් දෙක ඔබ අනාගතයේ අන්ධභාවයට පත් කරන්න අවශ්‍ය සාධක ඔබට සකස් කරලා දෙනවා. ඔය කන් දෙක ඔබ අනාගතයේ බිහිරි භාවයට පත් කරන්න අවශ්‍ය සාධක සකස් කරලා දෙනවා. ඔබේ ඔය දිව අනාගතයේ ඔබ ගොළු භාවයට පත් කිරීමට අවශ්‍ය සාධක සකස් කරලා දෙනවා. ඒ නිසා ඔබේ ඔය ඇස් දෙක, කන් දෙක, දිව පුතේ අනතුරක් හැටියටමයි ඔබ දකින්න ඕනේ. දැකලා නිරේතුරුවම මේ ඇස් දෙක කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහරින්න. තෘෂ්ණාව අතහරින්න. දැස් දෙක පියාගෙන ඔබ කල්පනා කරන්න පටිච්ච සමුප්පන්නව අතීතේ කල්ප සියක් කෝටි ගාණක් මැරෙමින් ඉපදෙමින් ආපු ගමනේදී ඔබට කොච්චරනම් සුන්දර ඇස් ලැබෙන්නේ නැද්ද? ඔබ සක්විති රජ වෙච්ච වෙලාවේ කොයිතරම්නම් ආලෝකමත් ප්‍රකෘතිමත් ඇස් දෙකක් ඔබට ලැබෙන්නේ නැද්ද? ඔබ සක්‍රියා වෙලා ඉපදුන වෙලාවේ ඔබට කොයිසානම් ආලෝකමත් ප්‍රකෘතිමත් ඇස් දෙකක් ඔබට ලැබෙන්නේ නැද්ද? ඔබ රජවරු, සිටුවරු වෙලා, ස්ත්‍රී රත්නය වෙලා ඉපදුන වෙලාවේ කොයිසානම් ලස්සන ඇස් දෙකක් ඔබ ලබන්නේ නැද්ද? ඔබ සතර අපායට වැටුන වෙලාවේ ඔබට කොච්චරනම් ඇස් ලැබෙන්නේ නැද්ද? ඒ සෑම ඇසක්ම නිත්‍ය වුණාද, අනිත්‍ය වුණාද? අනිත්‍ය වෙලා ගියා. අනිත්‍ය වෙලා ගියා. ඒ අතීතයේ ලැබුණා වූ සෑම ඇසක්ම අනිත්‍ය වෙලා ගියා නම් වර්තමානයේ මේ ඇස නිත්‍ය වෙයිද, අනිත්‍ය වෙයිද? අනිත්‍ය වෙනවා. එහෙනම් අතීතයේ ඇසත් අනිත්‍ය වෙලා ගියා නම්, වර්තමානයේ ඇසත් අනිත්‍ය වෙලා ගියා නම්, අනාගතයේ මට දෙවියෙක් හැටියට මේසා සුන්දර ඇස් දෙකක් ලැබේවා කියලා ඔබ ප්‍රාර්ථනා කළොත් ඒ ඇස් දෙක නිත්‍ය වෙයිද, අනිත්‍ය වෙයිද? අනිත්‍ය වෙයි. එනිසා නිරේතුරුව ඔබ දැස් දෙක පියාගෙන දකින්න යම් දවසක මේ රූපය මියපරලව ගියාට පස්සේ මේ රූපය ආදාහණය කළොත්, එහෙම නැත්නම් භූමදානය කළොත් මේ ඇස් දෙක මහ පොළොවට පස් වෙනවා නුවණින් දකින්න. මේ අපේ අතීතයේ ඔබේ ආච්චි කෙනෙක් හිටියානම්, අම්මා කෙනෙක් හිටියානම්, ඒ ආච්චිටත් අම්මටත් අනිවාර්යයෙන්ම ඇස් දෙකක් තිබුණා.
මං ඇහුවොත් ඔබෙන් ඔබේ අම්මාගේ ඇස් දෙක මේ වෙලාවේ කොහෙද තියෙන්නේ කියලා ඔබ මොකක්ද කියන්නේ මගේ අම්මාගේ ඇස් දෙක තියෙන්නේ මගේ පවුලේ සුසාන භූමියේ පසට එකතු වෙලයි කියලා එනම් ඇස් දෙක අයිති මහ පොළවේ පසටමයි ඔබ මේ වෙලාවේ කොච්චර සුන්දර ආකාරයෙන් ওই ඇස් දෙක ලස්සන කරන්න වෙහෙස ගත්තත් ඔය ඇස් දෙක කවදා හරි අයිති වෙන්නේ මහ පොළවේ පසටමයි ඒ බව තේරුම් ගන්න ඒ නිසා නිරේතුරුවම ඔබ දෑස් දෙක පියාගෙන මේ මහ පොළවේ පසට හිත යොමු කරලා මේ මහ පොළවේ පස කියන්නේ පටිච්ච සමුප්පන්නව මං ඉපදුන වෙලාවේ මගේ ඇස තුලින් හැදුනා වූ සතර මහා ධාතුවම කියන තැන මතු කර ගන්න මේ මහ පොළවේ පස දකිද්දී මේ මහ පොළවේ පස කියන්නේ අතීතේ පටිච්ච සමුප්පන්නව මං ඉපදුන වෙලාවේ මාව මැරුණාට පස්සේ ගොඩ ගැසුවා වූ මල කඳන් වලින් හැදුනා වූ පසම කියන කාරණේ නුවණින් දකින්න දැකලා නිරේතුරුම මහ පොළවේ පසත් මේ රූපයත් එකට සංසන්දනය කළ දකින්න මහ පොළව දකිද්දී මහ පොළව තුලින් තමාගේ රූපය දකින්න තමාගේ රූපය සිහිපත් වෙද්දී ඒ රූපය තුලින් මහ පොළව දකින්න මොකද මේ මහ පොළව කියන්නේ පටිච්ච සමුප්පන්නව අපි ඉපදිලා මැරිච්ච වෙලාවේ අපේ මල කඳන් වලින් ගොඩ ගැසුවා වූ පසමයි සතර මහා ධාතුවේ අනිත්‍යභාවයමයි එනිසා නිරේතුරුවම මහ පොළවේ පසත් ඔබේ රූපයත් ඔබේ ඇස කන නාසය දිව ශරීරය මනසත් එකක් කොට දකින්න මේ ඇස මහ පොළවට පස් වෙලා සතර මහා ධාතුවට එකතු වෙන හැටි නුවණින් දකින්න මේ කන මහ පොළවට පස් වෙලා සතර මහා ධාතුවට එකතු වෙන හැටි නුවණින් දකින්න මේ ඇස කන මේ නාසය මේ දිව මේ ශරීරය මහ පොළවට පස් වෙලා නැවත සතර මහා ධාතුවට එකතු වෙන හැටි නුවණින් දකින්න එහෙම දැකලා නිරේතුරුවම මේ රූපස් කන්දේ කෙරේ තියෙන තෘෂ්ණාව සිඳ ගන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක කායानुපස්සනාවට අදාළව දැන් මේ භාවනාව වඩන්න මේ එරමිනිය ගොතාගෙන පැය ගණන් ඉන්න භාවනා පන්ති යන්න ඕනේ කියන කාරණයක් නැහැ පුළුවන් කෙනෙකුට විවේකයේ තියෙනවා නම් කැමැති තාක් භාවනා පන්ති වලට සහභාගී වෙන්න. කැමැති තාක් ඒ කටයුතු වල නමුත් මම මේ ධර්මයේ මේ ආකාරයෙන් කියන්නේ ගිහි පින්වතුන්ලාට කාර්ය බහුල ගිහි පින්වතුන්ලා උදෙසා. මොකද ගිහි පින්වතුන්ලා නිරේතුරුව මැසවිලි නගෙන අපිට භාවනාවක් කරන්න වෙලාවක් නැහැ භාවනාවක් වැඩෙන්නේ නැහැ කියන කාරණේ. එහෙනම් දැන් මම මේ කිව්වා වූ ධර්මතාවයේ වඩන්න ඔබට පැය ගණන් දවස් ගණන් කොහෙවත් ගිහලා නතරලා ඉන්න අවස්ථාවක් නැහැ. විවේකීව බස් එකක වාඩි වෙලා යද්දී මේ රූපේ බාහිර රූපයන්ගේ අනිත්‍යභාවය දකිමින් ඔබට යන්න පුළුවන්. තේරෙනවා විවේකී වෙනවා. ඒ නිසා නිරේතුරුව විවේකී වෙන සෑම මොහොතකම රූපය සිහිපත් වෙනකොට මේ රූපේ ආස්වාදයේ මතු වෙනකොට නිරේතුරුව මේ රූපස්කන්ධයේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ රූපේ ආස්වාදයක් තියෙනවා කියලා. බුදුරජාන් වහන්සේ කොතනකවත් මේ රූපේ ආස්වාදයක් නැහැ කියලා කියන්නේ නැහැ. මේ රූපේ ආස්වාදයක් තියෙන නිසාමයි මහණෙනි මේසා සත්වයා මේ රූපයන්ට බැඳිලා යන්නේ කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ රූපේ ආස්වාදය කියලා බුදුරජාන් වහන්සේ මොකක්ද කියන්නේ? අවුරුදු 17ක 18ක 19ක 20ක නව යෞවන වයසේ තරුණයක් තරුණියක් ගන්න ඒ තරුණයාගේ තරුණියගේ රූපය තමයි රූපේ ආස්වාදය කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට රූපේ ආස්වාදය කෙටි කියලා බුදුරජාන් වහන්සේ කියන මහණෙනි රූපේ ආස්වාදයක් තියෙනවා. නමුත් ඒ රූපේ ආස්වාදයේ කෙටි ඒ කෙටි රූපේ ආස්වාදයේ නිසා සත්වයා දීර්ඝ කාලයක් ආදීනවයන් ලැබනවා කියනවා. ඒතර රූපේ ආස්වාදයේ කියලා බුදුරජාන් වහන්සේ කියන්නේ අර යෞවන වයසේ රූපේ ආස්වාදය. නමුත් ඒ ආස්වාදයේ කෙටි ඒ රූපේ ස්වභාවය රූපේ ආදීනවය කියන්නේ අවුරුදු 50ක් 55ක් 60ක් 65ක් යද්දී අර වයෝ වෘද්ධ භාවයට රෝගී භාවයට පත්වෙච්ච ආච්චි කෙනෙක්ගේ සීයා කෙනෙක්ගේ අම්මා කෙනෙක්ගේ රූපය දකින්න ඒක තමයි රූපේ ආදීනවය කියනවා. එහෙනම් ආස්වාදයක් තියෙනවා ආස්වාදයක් නැහැ කියන්නේ නෑ බුදුරජාන් වහන්සේ. නමුත් ඒ ආස්වාදයේ කෙටි ඒ ආස්වාදයේ ඕනනම් අවුරුදු 5ක් 10ක් උපරිම වශයෙන් තියෙන්න පුළුවන්. නමුත් ඒ අවුරුදු 5ක් 10ක් තියෙන කෙටි ආස්වාදයේ රූපේ ආස්වාදයට ඔබ බැඳී ගියොත් ඒ ආස්වාදය නිසා ඔබ දීර්ඝ කාලීන ආදීනවයකට යටත් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා මේ රූපේ කෙටි ආස්වාදය දැකලා දීර්ඝ ආදීනවය දැකලා රූපේ නිස්සරණේ සොයාගෙන යන්න කියලා. රූපේ නිස්සරණේ කියන්නේ මොකද්ද? රූපස්කන්ධයේ කෙරේ තියෙන තෘෂ්ණාව සිඳෙන දිශාවට ගමන් කරන්න කියනවා. එතකොට සිඳෙන දිශාව මොකද්ද? ආරේෂ්ඨාංගික මාර්ගය. එතකොට ආරේෂ්ඨාංගික මාර්ගය තුලින් ගමන් කරලා ආරේෂ්ඨාංගික මාර්ගයේ සම්මා සමාධිය සකස් කරගෙන ඒ සම්මා සමාධිය තුලින් අන්න ඔබ ආරේෂ්ඨාංගික මාර්ගයේ විදර්ශනා නුවණින් දකින තැන සතර සතිපට්ඨාන ධර්මයන් වැඩි. ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වෙලා බුදුරජාණන් වහන්සේට මල් පහන් පූජා කරලා කරණීය මෙත්ත සූත්‍රය කියලා දෙවියන්ට අමනුෂ්‍යයන්ට පින් දීලා අවසන් වුණාට පස්සේ
බුදුරජාණන් වහන්සේගේ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය අනිත්‍යයි කියලා දකින මොහොතේ ඔබ කායනුපස්සනාව තුල ඉන්නවා. තේරෙනවද? ඔබ කායනුපස්සනාව තුල ඉන්නවා. ඒ වගේම ඔබ මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකායත් පිරිනිවන් මංචකයේ අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් උනායි කියලා දකින මොහොතේ අන්න ඔබ කායනුපස්සනාව තුල ඉන්නවා. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ රූපකාය දැකලා අපි සාදු සාදු කිව්වා කියලා සතර සතිපට්ඨානෙ වැඩෙන්නේ නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ රූපකායත් තුලින් අපි කායානුපස්සනාව මතු කරගත්ත තැනයි අන්න බුදුරජාණන් වහන්සේ තුලින් අපි ධර්මය මතු කළා. අපි සාරිපුත්ත මහරහතන් වහන්සේ සීපත් කළ කොච්චර සාදු සාදු කියලා කිව්වත් අපි ධර්මයක් මතු කරගන්නේ නැහැ. අපි සාරිපුත්ත මහරහතන් වහන්සේගේ ත්‍රූපය අනිත්‍යභාවයට පත්වෙච්ච අනිත්‍ය වූ රූපයක් කියලා දකින තැනයි සාරිපුත්ත මහරහතන් වහන්සේ තුලින් අපි සතර සතිපට්ඨානෙ මතු කරගන්නේ. අපි දඹදිව වන්දනාවට ගිහිල්ලා දඹදිව වන්දනාවේදී අර සිද්ධාස්ථාන වන්දනා කරලා සාදු සාදු කියලා අනේ මම බුදුරජාණන් වහන්සේගේ උපත බුද්ධත්වයේ පිරිණිවීම කියන මේ උතුම් ස්ථාන දැකලා කියලා සාදු සාදුකාර දීලා ආවට කවදාක්වත් ධර්මයේ වැඩෙන්නේ නැහැ. ධර්මයක් දැකලා නැහැ. දඹදිව ගිහිල්ලා අර පූජා ස්ථාන වන්දනා කළත් බුදුරජාණන් වහන්සේ නොදකයි ඒගොල්ලෝ ලංකාවට නැවතෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ උපත සිදුවෙන තැනක් දැක්කා, සම්මා සම්බුද්ධත්වයේ සිදුවෙන තැනක් දැක්කා, පිරිණිවීම සිදුවෙන තැනක් දැක්කා. දැකලා සාදු සාදු කියලා සප්තබොජ්ජංග වඩාගෙන පීති හිතෙන් ලංකාවට එද්දී ඒගොල්ලෝ කවදාකවත් බුදුරජාණන් වහන්සේව ධර්මරත්නේ සංඝරත්නේ දැකලා නෙමෙයි එන්නේ. එනිසා ඔබේ උතුම් පූජනීය ස්ථාන දකිද්දී ඔබ නිරේතුරුව දකින්න ඕනේ පූජනීය ස්ථාන තුලින් අනේ බුදුරජාණන් වහන්සේගේ රූපකායත් අනිත්‍ය වුණා නම් මේ පූජනීය ස්ථානත් අනිත්‍යයි කියන කාරණේ. ඒ සකස් වුණා වූ ආස්වාද ජනක හිත සංස්කාරයක් ඒ සංස්කාරයේ සකස් වුනේ සප්තබොජ්ජංග තුලින් ඒ සප්තබොජ්ජංග ධර්මයක් අනිත්‍යයි කියලා ඔබ දකින්න දක්ෂණක්. ඔබ දඹදිව වන්දනා කරලා ඇවිල්ලා ලංකාවට ගොඩ බහින්න මොහොතකට පෙර ආතුව දෑස් දෙක පියාගෙන අනේ මම මේ මොහොතේ දැක්කා වූ සෑම මේ පූජනීය ස්ථානයක්ම අනිත්‍යභාවයට පත්වෙනවායි කියන කාරණය දකිද්දී ඔබේ දඹදිව වන්දනාව තුලින් බුදුරජාණන් වහන්සේ දැක්කවෙන්න. තේනද? ඒ දඹදිව වන්දනාව තුලින් ධර්ම රත්නය දැක්කා වෙන්නේ, සංඝ රත්නය දැක්කා වෙන්නේ. එහෙම නොකරන තාක් කල් අපි දඹදිව වන්දනාවේ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ උපත සම්මා සම්බුද්ධත්වයේ පිරිණිවීම කියන තැන් ඇස් දෙකෙන් දැක්කත් බුදුරජාණන් වහන්සේ නොදකයි අපි එන්නේ. ඒතන මේ දකින මොහොතේම ඔබ තුලම නෝන සතර සතිපට්ඨාණයෙන් වැඩිලා. තේන්න. සතර සතිපට්ඨාණයෙන් වැඩිලා. ඒතන මේ මොහොතේ ඔබ කිඹුල්වත් නෝර දැකිද්දී සෑම රූපයක්ම ඔබ ඇස් දෙක පියාගෙන මොහොතක් අනිත්‍ය දකිද්දී සතර සතිපට්ඨාණයෙන් වැඩිලා. සතර සතිපට්ඨාණේ වැඩුණා කියන්නේ ඔබ තුල ආර්ය සීලය, ආර්ය සමාධිය, ආර්ය ප්‍රඥාව මේ සියල්ලම වැඩිලා. ඒ නිසා නිරේතුරුව මේ ධර්මයේ සතර සතිපට්ඨාන ධර්මයන්ට අදාළව ගොනු කරගන්න දක්ෂ වෙන්න ඕන. ඒ නිසා කායානුපස්සනාව මුලින්ම ජීවිතයට එකතු කරගද්දී ඒ කායානුපස්සනාවට බුදුරජාණන් වහන්සේගේ රූපයත් යොමු කරන්න, අතීතේ රහතන් වහන්සේලාගේ රූපත් යොමු කරන්න, ඔබ කැමැති අකමැති උපේක්ෂාසාගත වෙන සෑම රූපයක් මේ වර්තමාන අතීත අනාගත රූපස්කන්ධයට ඇති යොමු කළා අනිත්‍යභාවය දකින මොහොතේ නෝනා සතර සටිපට්ඨානෙට අදාළව කායානුපස්සනාව තුළ ඔබ ජීවත් වෙනවා. ඒතර කායානුපස්සනාවට පස්සේ බුදුරජාණන් වහන්සේ වේදනානුපස්සනාව ගැන මතක් කරනවා. ඒතොන් නිරේතුරුව මේ වේදනානුපස්සනාවේ අනිත්‍යභාවය තුළ ජීවත් වෙනවා. මොකද මේ සත්වයා නිරේතුරුවම සෑම සත්වයකනෝන මේ සතර සටිපට්ඨානය තුළයි ජීවත් වෙන්නේ නේද? නමුත් මේ සතර සටිපට්ඨානය නිරේතුරුවම අපි නිත්‍ය වශයෙන් ගන්නවා. කායානුපස්සනාව තුළ ජීවත් වෙනවා. ජීවත් වෙලා ඒ කායානුපස්සනාව තුළ සකස් වෙන සප්තබොජ්ජංගයන්ට එක්ක බැඳෙනවා. එහෙම නැත්නම් කය නිත්‍ය වශයෙන් දකිමින් ඉන්නවා. නිරේතුරුව මේ සතර සටිපට්ඨාන ධර්මයන් අපි තුළ වැඩෙනවා. වැඩුණත් නොනා අපි මේක සතර සටිපට්ඨාන ධර්මයක් කියලා හඳුනන්නේ නැහැ. මේ හඳුනා ගැනීම අපිට මතු කරලා දෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක්. මිනිස්යාගේ සත්වයාගේ මේ සෑම ක්‍රියාවලියක්ම කාරණා හතරකට ගොනු කරලා ලෝකේ නිරෝධය කරන මාවත මතු කරලා දෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක්මයි. වෙන කාටවත් බෑ. ඒ නිසා නිරේතුරු අපි සතර සටිපට්ඨානයේ තුල ජීවත් වුණත් අපි සතර සටිපට්ඨානයේ තුල ජීවත් වෙනවායි කියන කාරණේ අපි දකින්නේ නැහැ. අපි දකින්නේ නැති නිසා මේ සතර සටිපට්ඨාන ධර්මයන්ගේ අනිත්‍යභාවය දකින්න අපි දක්ෂ නැහැ. එනිසා නිරේතුරුවම වේදනානුපස්සනාවේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒතර වේදනාව කියලා කියන්නේ මොකද්ද? ඇලීම්, ගැටීම්, උපේක්ෂාව. තේන්න? එතකොට නිරේතුරුව මේ වෙලාවේ මේ පින්වතුල්ලා තුල සකස් වෙන මේ වේදනාස්කන්ධය නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? මේ වෙලාවේ කොච්චර සුන්දර ආකාරයෙන් ඔබ මේ ධර්මයේ අහලා මගෙන් ප්‍රශ්න කළත් එක මොහොතෙන් අකුණක් ගහලා විදුලියක් වැටුවොත් ඔබට මොකද වෙන්නේ? ඔය තියෙන සැප වේදනාව තියෙනවද?
ආයිම දුක් වේදනාවකට පෙරලෙනවනේ. එහෙනම් වර්තමානයේ මේ සකස් වෙන වේදනා ස්කන්ධේ නිට්ටය දෙයක්ද අනිත්‍ය දෙයක්ද? අනිත්‍ය දෙයක්. එනිසා නිරේතුරුවම වර්තමානයේ වේදනා ස්කන්ධේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. තමා තුල සකස් වෙන වේදනාවේ අනිත්‍යභාවය වගේම අන්‍යයන් තුල සකස් වෙන්නා වූ වර්තමාන වේදනා ස්කන්ධේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. දැන් මෙතන ත්‍රිසං සතෙක් ඉන්නවා. ඒ ත්‍රිසං සතා තනියම මෙතන මේ බලු පැටියා ලස්සනට සෙල්ලම් කර කර ඉන්න පුළුවන්. නමුත් ඒ බලු පැටියා විඳින සැප වේදනාවක්ද දුක් වේදනාවක්ද? සැප වේදනාවක්. නමුත් මේ සැප වේදනාව නිට්ටයද අනිත්‍යද? අනිත්‍යයි. එනිසා තමාගේ වේදනා ස්කන්ධේ වේදනාවේ අනිත්‍යභාවය දකිනවා වගේම සමාජය තුල ජීවත් වෙන ඕනම කෙනෙක් ලබන සෑම සැප වේදනාවක්ම දුක් වේදනාවක්ම උපේක්ෂා සාගත වේදනාවක්ම ඒ වර්තමාන වේදනා ස්කන්ධේ අනිත්‍යයි කියලා දකින්න. ඔබ දකිනවා මෙතනින් යනකොට තරුණ පිරිසක් ලස්සනට සෙල්ලම් කර කර ඉන්නවා වර්තමාන වේදනා ස්කන්ධේ සැප වේදනාවක් අත්විඳිනවා. නමුත් ඔබ මේ සැප වේදනාව දැකලා අනේ ලස්සනට සෙල්ලම් කරනවා අනේ කේ කියා ඔබ සතුටු වුණොත් ඔබේ වේදනානුපස්සනාව තුල හිටියද? ඒ සැප වේදනාවේ අනිත්‍යභාවය දැක්කද? නමුත් නිරේතුරුව නොනා මේ සෑම සත්වයක්ම ලබන සැප වේදනාව අනිත්‍ය වූ ධර්මයක්මයි. එතකොට දැන් කායානුපස්සනාවට අදාළව අපි දැක්කා, වේදනානුපස්සනාවට අදාළව අපි දැක්කා, චිත්තානුපස්සනට අදාළව සකස් වෙන සෑම සිතුවිල්ලක්. කුසල් වේවා, කුසල් වේවා, හොඳ වේවා, නරක වේවා, සම්මාදිට්ඨිය වේවා, මිත්‍යා දෘෂ්ටික වේවා, සද්ධාව වේවා, අසද්ධා වේවා, සිල්වත් වේවා, දුස්සීල වේවා, මෛත්‍රිය වේවා, ද්වේෂය වේවා, සෑම සිතුවිල්ලකම අනිත්‍යභාවය දකින්න. ඔබ මේ සකස් වෙන සෑම සිතුවිල්ලකම අනිත්‍යභාවය දැක්කොත් ඔබ තුල සකස් වෙන ද්වේෂ සහගත සිතෙනොත් ඔබට ධර්මයක් මතු කර ගන්න පුළුවන්. තේන්න. දැන් මිනිස්සු ලෝභ සිතක් සකස් වෙනකොට බය වෙනවා. දේශ සිතක් සකස් වෙනකොට බය වෙනවා. මෝහ සිතක් සකස් වෙනකොට බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද ඒවා අපේ සංසාර පුරුදු. ඒතකොට මේ සංසාර පුරුදු අපි යටපත් කරන්න ඕනේ කල්යාණ මිත්‍රාශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ නුවණින් මෙනෙහි කිරීම තුළ සකස් කරලා දේශ සිතක් සකස් වුණත් ඒ හිත අනිත්‍යයි කියලා යා දකින වෙලාවේ දේශ සිත තුළින් බුදුරජාණන් වහන්සේ දැක්ක දක්ෂයෙක් වෙනවා. දේශ සිත තුළින් ධර්ම රත්නය දැක්ක දක්ෂයෙක් වෙනවා. දේශ සිත තුළින් සංඝ රත්නය දැක්ක දක්ෂයෙක් වෙනවා. ඔබට ලෝභ සිතක් සකස් වෙද්දී ඔබ ලෝභ සිත ඔබ අනිත්‍යයි කියලා දකින වෙලාවේ ඒ ලෝභ සිත තුළින් බුදුරජාණන් වහන්සේ දකින්න දක්ෂයෙක් බවට ඔබපත් වෙනවා. එනිසා නිරේතුරුවම අදක්ෂ භාවය තුළින් දක්ෂ භාවය මතු කරලා ගන්න. මොකද අපි තාම උතුම් සෝවාන් ඵලයට පත්ුනේ නැත්තේ අපේ තියෙන අදක්ෂ භාවය නිසාමයි. එනිසා මේ අදක්ෂ භාවයට ගැටෙන්න එපා. මට බැහැ, මට ප්‍රමාදයි, මට ධර්මයේ මදි, මට දැනීම මදි, මට ඉන්ද්‍රිය ධර්මයන් දුර්වලයි. ඔය තැන හිටියනම් අපිත් තාම මෙතන ඉන්නවා. ඒතොර මේ අදක්ෂ භාවය තුළුනේ අපි දක්ෂ භාවය මතු කරගත්තේ. නැතු දක්ෂ භාවය තුළින් දක්ෂ භාවය මතු කරගත්තේ නෑ. අදක්ෂ භාවය තුළින් අපි දක්ෂ භාවය මතු කරගත්තා. එනිසා මේ ලබන්නා වූ පොසොන් පුරපසලොස්සක පොය දවසේදී ඒ මිහිඳු මහෝත්තමයාණන් වහන්සේ අපිට දේශනා කොට වදාළේ මේ අදක්ෂ භාවය තුළින් දක්ෂ භාවය මතු කර ගන්නා වූ මේ ධර්මය. තේරුණාද? එනිසා නිරේතුරුවම ඔබ චිත්තානුපස්සනාවේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න සකස් වෙන මොන සිතුවිල්ලටවත් බය වෙන්න එපා. දැන් සිතුවිල්ල සකස් වෙන කුමක් හේතුවෙන්ද? පස්සේ හේතුවේ. එතකොට පස්සේ හේතුවෙන් සකස් වෙන මේ කිසිම සිතුවිල්ලකට ඔබ බය වෙන්න එපා. නිරේතුරුවම මේ සකස් වෙන සිතුවිල්ල කුසල් වේවා අකුසල් වේවා අනිත්‍යයි කියලා දකින්න. ඒ වගේම ඔබේ තුල සකස් වෙන සිතුවිල්ලේ අනිත්‍යභාවය දකිනවා වගේම බාහිර රූපයන් තුල සකස් වෙන්නා වූ සිතුවිල්ලලත් අනිත්‍යභාවය ඔබ දකින්න ඕනේ. තේන්නා? නමුත් වර්තමාන සමාජයක දකින්නේ නැහැ. ඔබ ඉදිරියට කෙනෙක් එනවා, එන්නේ ද්වේෂයෙන්. නමුත් ඔබේ දේශ සහගත චිත්තානුපස්සනාවට දාලා බලන්නේ නැහැ. ඔබේ දේශය නෙමෙයි, අනුන්ගේ දේශයක් තියෙන්නේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඕනේ අනුන්ගේ ලෝභ සිතත්, අනුන්ගේ දේශ සිතත්, අනුන්ගේ මෝහ සිතත්, අනුන්ගේ දුස්සීල හිතත් නිරේතුරුවම චිත්තානුපස්සනාවට දාලා දකින්න. මොකද එයාගේ දේශ සිත සකස් වෙන්නේ චිත්තානුපස්සනාවක් ඇටියට. ඒ චිත්තානුපස්සනාව නිත්‍යද අනිත්‍යද? අනිත්‍යයි. එනිසා ඊයේ දවසේ බුදුරජාණන් වහන්සේ උදෙසා අසද්ධාවෙන් හිටිය කෙනෙක් හෙට දවසේ සමහරට රහත් ඵලයට පත් වෙන්න පුළුවන්. එදා බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙද්දී කොච්චරනම් අන්‍යාගමක පින්වතුල්ලාවද ඒ හැමෝම ආවේ බුදුරජාණන් වහන්සේ දමණය කරනවා කියලා හිතාගෙන. තේන්න? බුදුරජාණන් වහන්සේව මං දමණය කරනවා කියලා තමයි ආවේ. නමුත් ඒ කොයිසා ද්වේෂයක්, මෝහයක්, ලෝභසිතක් වුන් තුල තිබ්බද? ඒතොර මේ බුදුරජාණන් වහන්සේ නිරේතුරුවම දැක්කා ඔහු තුල තියෙන ද්වේෂ සිතත්, මෝහ සිතත්, ලෝභ සිතත් අනිත්‍ය වූ චිත්තානුපස්සනාවක් කියලා. ඒ අනිත්‍ය වූ චිත්තානුපස්සනාව මතු කරගෙන අන්න බුදුරජාණන් වහන්සේ සතර සතිපට්ඨාන අවබෝධය තුළින් එවැනි පින්වතුන් උතුම් රහත් ඵලයටත් පත් කළා. ඒ නිසා අපේ තීරතුරුවම සිතේ අනිත්‍යභාවය දකිනවා වගේම අන්‍යයන්ගේ ක්‍රියාකාරීත්වයේදී ඔබ ගැටෙනවා, ඇලෙනවා කියන්නේ ඒ හිත අනිත්‍යයි කියලා ඔබ දකින්නේ නැහැ.
ඔබ අනුන්ගේ ක්‍රියාකාරීත්වයට ඇලෙන්නේත් ගැටෙන්නේත් කුමක් නිසාද ඒ බාහිර චිත්තානුපස්සනාව බාහිර රූපයේ චිත්තානුපස්සනාව ඔබ අනිත්‍යයි කියලා දකින්නේ නැහැ ඔබට පුළුවන් මෙතන ත්‍රිසං සතෙක් ඉන්නවා නම් ඒ ත්‍රිසං සතාගේ ක්‍රියාවලිය අනිත්‍යයි කියලා දකින තැන ඒ අනිත්‍යයි කියලා දැක්ම තුල ත්‍රිසං සතා තුලින් සතර සතිපට්ඨාන මතු කරගන්න ඒ නිසා නිරේතුරුව මේ චිත්තානුපස්සනාව තමන්ගේ ජීවිතයේ දකිනවා වගේම බාහිර රූපයන්ටත් යොමු කරලා මේ චිත්තානුපස්සනාවේ අනිත්‍යභාවය දකින්න ඊළඟට බුදුරජාණන් වහන්සේ ධම්මානුපස්සනාව දේශනා කරනවා ධම්මානුපස්සනාව කියන්නේ මේ සෑම ධර්මතාවයක්ම නිරේතුරුවම අනිත්‍යයි කියන කාරණේ දකින්න. ඒතර ධම්මානුපස්සනාවට අදාළව බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුව ඕනෑම සත්වෙක් එක්කෝ පංච නීවරණ සකස් කරගන්නවා එක්කෝ සප්තබොධ්ජංග සකස් කරගන්නවා. මේ දෙක තුල තමයි ඕනෑම සත්වෙක් ජීවත් වෙන්නේ. ඒතර මේ පංච නීවරණ කියන්නේ කාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා මේ තමා තුල සකස් වෙන මේ සෑම ධර්මතාවයක්ම නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. තමන්තුල සකස් වෙන සෑම සප්තබොධ්ජංගයක්ම සති ධර්මවිජය වීර පීති පස්සද්ධි සමාධි උපේක්ෂා මේ සප්තබොධ්ජංග නිත්‍ය වූ ධර්මයක්ද අනිත්‍ය වූ ධර්මයක්ද අනිත්‍ය වූ ධර්මයක්. එනිසා නිරේතුරුව තමා තුල සකස් වෙන්නා වූ මේ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දකින්න. තමා තුල සකස් වෙන්නා වූ මේ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දකිනවා වගේම බාහිර රූපයන් තුලින් සකස් වෙන්නා වූ ඒ ධම්මානුපස්සනාවෙත් අනිත්‍යභාවය දකින්න. කෙනෙක් තුල කාමච්ඡන්දයන් සකස් වෙච්ච කෙනෙක් දැක්කොත් අපි මොකද කරන්නේ? ගැටෙනවා. ගැටෙනවනේ. කෙනෙක් ද්වේෂසහගත කෙනෙක් දැක්කොත් අපි මොකද කරන්නේ? ගැටෙනවා. නමුත් ඒ ද්වේෂය ඒ කාමය අපි ධම්මානුපස්සනාවට යොමු කරලා මේක අනිත්‍ය වූ ධර්මයක් කියලා දකින්න අපි දක්ෂ නැහැ. එනිසා දෙපාර්ශ්වේම නිරේතුරු අකුසල් කරා ගමන් කරනවා. එනිසා ධර්මතාවයන් හැටියට අපි දැන් ආස්වාස ප්‍රාස්වාසය කියන ධර්මතාවය. මේ ආස්වාස ප්‍රාස්වාසය නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ දෙයක්. මේ ආහාර ජීර්ණයේ ක්‍රියාවලිය කියන්නේ ධර්මතාවයක්. මේ ධර්මතාවයේ නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? මේ ලේ ගමනාගමනය කියන්නේ ධර්මතාවයක්. මේවා නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? අනිත්‍ය වූ. ඒතර ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ උප්පත්තිය සම්මා සම්බෝධිය පිරිණිවීම කියන්නේ ධර්මතාවයක්. මේ ධර්මතාවයන් නිත්‍ය උදාන අනිත්‍ය උනාද? මේ අසූ මහ ශ්‍රාවකින් වහන්සේලා කියන ධර්මතාවයක්. ඒ ධර්මතාවයන් නිත්‍ය උනාද අනිත්‍ය උනාද? දැන් බෝධිසත්වෙක් ලෝකෙට මව් කුසකට බැහැ ගන්නකොට ඒ බෝධිසත්වයවරයා මව් කුසට බැහැගන්නේ අම්මා දැනුවත්වයි. ඒක ධර්මතාවයක්. ඒ ධර්මතාවය නිත්‍යද අනිත්‍යද? ඒ බෝධිසත්වරයා අම්මාගේ මව් කුසේ වැඩෙනකොට ඒ ඕනෑම බාහිර ඒ අම්මාට තමන්ගේ දරුවා මව් කුසේ ඉන්නවා හොඳින් පේනවා. ඒක ධර්මතාවයක්. ඒ ධර්මතාවය නිත්‍යද අනිත්‍යද? බෝධිසත්වයෙක් මව් කුස දරන තාක්කල් ඒ අම්මාට කාමයන් සකස් වෙන්නේ නැහැ. ඒක ධර්මතාවයක්. ඒ ධර්මතාවය නිත්‍යද අනිත්‍යද? බෝධිසත්වයෙක් ලෝකෙට ඉපදෙන්නේ අම්මා හිටගෙන ඉන්න ඉරියව්වෙන් ඒ ඉරියව්ව ධර්මතාවයක්. ඒ ධර්මතාවය නිත්‍යද අනිත්‍යද? බෝධිසත්වරයෙක් ලෝකෙට පහළ වෙන වෙලාවේ පියවර හතක් තබනවා. ඒ පියවර තැබුවා වූ පියවර හත නිත්‍යද අනිත්‍යද? ඒ බෝධිසත්වරයා යම් දවසක උතුම් සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වනවා. ඒ සම්මා සම්බුද්ධ රාජ්‍යයට පත්වීම ධර්මතාවයක්. ඒ ධර්මතාවය නිත්‍යද අනිත්‍යද? ඒ බුදුරජාණන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් පහළ වෙනවා. ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන් ධර්මතාවයක්. ඒ ධම්මානුපස්සනාව නිත්‍යද අනිත්‍යද? නිරේතුරුව මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. ඒක ධම්මානුපස්සනාව. එනිසා රූපයක් දැක්කත් අපි කැමති දෙයක් අකමැති දෙයක් කොයි දේ දැක්කත් ඒක සකස්ුනේ ධර්මතාවයක් නිසාමයි. ඒ මනුස්ස රූපේ අනිත්‍යභාවය නිරේතුරුව දකින්න. ලස්සන කෙනෙක් දැක්කත් කැත කෙනෙක් දැක්කත් දේශසාගත කෙනෙක් දැක්කත් මෛත්‍රී සාගත කෙනෙක් දැක්කත් පැවිදි පින්වතෙක් දැක්කත් ගිහි පින්වතෙක් දැක්කත් මේ සියල්ලම ධර්මතාවයන්. මේ ධර්මතාවයන් නිත්‍යද අනිත්‍යද? සංස්කාරයන්ට අදාළවයි මේ සියල්ල. මම මෙතන පැවිදි වෙලා ඉන්නේ ඔබ තාම ගිහි වෙලා ඉන්නේ ධර්මතාවයක් නිසායි. සංස්කාරයන්ට අදාළව. නමුත් මේ ධර්මතාවයන් නිත්‍ය වූ දෙයක්ද අනිත්‍ය වූ දෙයක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔබ අතීතයේ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා පැවිදි උපසම්පදාව ලැබලා භික්ෂු ශාසනයේ භික්ෂුණී ශාසනයේ පැවිදි උපසම්පදාව ලැබලා පෙරෝපු චීවර එක ගොඩක් ගැහුවොත් ගිජ්ජකූට පර්වතයට වඩා විශාලයි කියලා. ඒ සෑම සංස්කාරයක්ම නිත්‍ය වුණාද අනිත්‍ය වුණාද? එන නිරේතුරුව මේ ධර්මතාවයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. දකිද්දී ඒ තුලින් අපි සතර සතිපට්ඨානයේ මතුරු කරගත්තා වූ දක්ෂේ බවට පත් වෙනවා. තේනවා? ඉතින් ඔතනින් නිරේතුරුව ඔබ දක්ෂ වෙන්න. පින කියන කාරණය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කිරීමට පෙර ආතුවත් පින කියන කාරණේ අපේ රටේ තිබ්බා. බුදුරජාණන් වහන්සේ ලෝකේ දඹදිව පහළ වෙන්න පෙර ආතුව පින කියන කාරණය, සීලය කියන කාරණය, සමාධිය කියන කාරණය, මෛත්‍රිය කියන කාරණේ දඹදිව තිබ්බා. ඒ සියල්ල තිබ්බා. සමාධිය වඩලා බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඉස්සෙල්ලා රූපාවචර අරූපාවචර ධ්‍යානතල උපාදානය කරගත්තායි හිටියා. ඒ වගේ මහා දන් දුන්නේ හිටියා. සිල් රැක්කායි හිටියා.
නමුත් බුදුරජාණන් වහන්සේගේ පහළවීම තුල මොකක්ද සිද්ධ වුනේ මේ සීලය ආර සීලයක් බවට පත් වුණා මේ සීලය මේ සමාධිය ආර සමාධියක් බවට පත් වුණා මේ මෛත්‍රිය ආර මෛත්‍රියක් බවට පත් වුණා මේ දානය ආර දානයක් බවට පත් වුණා මෙන්න මෙතන තමයි ධර්මයේ සැබෑ හරය අපි ජීවිතයට එකතු කරගත්තා වෙන්නේ එහෙම නැතුව තවදුරටත් අපි සීලය තුල කොටු වෙලා දානය තුල කොටු වෙලා මෛත්‍රිය තුල කොටු වෙලා සමාධිය තුල කොටු වෙලා ඉන්නවා කියන්නේ අපි තාමත් පිනේ නාමයෙන් මායයට කොටු වෙලා ඉන්නවා තාම මායයට කොටු වෙලා ඉන්න තාම බුදුරජාණන් වහන්සේගේ පතේට අපි ආවේ නැහැ මොකද මේ සියල්ලම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා තිබේ ධර්මතාවය මේ සියල්ලම බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා තිබේ ධර්මතාවයන් නම් අපි තාමත් පින් කර කර සාදුකාර දෙමින් ඉන්නවා නම් සිල්පද පහ සමාදන් වුණා කියලා සාදුකාර දෙමින් ඉන්නවා නම් උදේ මෛත්‍රී භාවනාව හවස මෛත්‍රී භාවනාව වැඩුණා කියලා සාදුකාර දෙන්නව ඉන්නවා නම් තාම අපි මේ බුද්ධෝත්පාද කාලෙන් ප්‍රයෝජනයක් කරන්නේ නැහැ බුද්ධෝත්පාද කාලෙන් ප්‍රයෝජනයක් කරන් ගත්තේ ප්‍රයෝජනේ තමයි සද්ධාව තුලට ආවා ඒකව සද්ධාව තුලට ආවා නමුත් සද්ධාව තුලටත් අපි ශක්තිමත් වාවනං අර්ථවත් වාවනං අපිට මේ ධර්මයේ තේරෙන්න ඕනේ එතනත් එතනත් තියෙන ප්‍රශ්නයක් අපිට විසඳගන්න. එනවා අපේ සද්ධාවෙත් කොතන හරි දුර්වලතාවයක් තියෙන්න ඕනේ. ඒ නිසායි අපි සද්ධාව තුලින් මේ ධර්මයන් ආර්ය ධර්මයන් බවට පත් කර නොගත්තේ. එළබෙන්නා වූ පොසොන් පුරපසළොස්සක පෝය දවසේ ඔබ මේ මොහොතේ ආරක්ෂා කරන සීලය දෙන්නා වූ දානය වඩන්නා වූ සමාධිය මෛත්‍රිය ආර්ය සීලයක් ආර්ය දානයක් ආර්ය මෛත්‍රියක් ආර්ය සමාධියක් බවට පත් කරගන්න අන්න එතනදී ඔබ මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් සැබෑ අර්ථය ජීවිතයට එකතු කරගත් දක්ෂයෙක් බවට පත් වෙනවා